නිාන ඒ කොටස තියන්නේ ශේෂ ප්‍රමය සාධක ප්‍රමය කොටසක් ඒ වගේමබී කොටස තියෙනවා වර්ගජ සමීකරන පොද්ද මුලේ සම්බන්ධ ගැට වතකොට සාමා්‍යින් ඒලෙවල් පේපර එක ඒ කොට ස හා සම්බන්ධ ඒ කොටසක්ො ඒවල් පේපර එක කොළස්ත නිගාන වගේ තමයි මේකේ කොස්තිනිගාන කිසිම වෙනසක් නෑ වගේ කොටස් ඒබ කියල කොටස් දෙකත් යෙනවා එලප පරග එක කොට සක්ශේෂ්‍රම සාධකර මේ අනිත් කොටස වර්ගජ සමීකර ර මේමගේ ගානකට විනාඩි විසිපහක් වගේ තමයි වෙෙන් වෙලා තියෙන්නේ අපි බලමු ඒ ගාන මුලින්ම ඒ කොටස මුලින්ම සාකච්ච කරම ඉට වශසයබී කොටසට එම තොර ඒ කොටසේ कतावस के बहुतपा ी लती हैजी केह पद दी लती क्ने हतरण मात्रे बाह पयाजी देवना मात्रेहपाद बहुतह प का पी मली क् समाना एक हरधन देखाइ एक वर्ग ्रन एक र् एकगाने ගනේ රිනේ xක්ර්ග රිීන දොහක් ධන gx සමානයි xක් වර්ග ධන Px ධන Q ඔන්න විදියට දීල තියෙන පහු පද දෙක ඊට පස්ස කියල තියෙනවා F කියන්නේ Gxක්ල සම්පූර්්ණ වර්ගය කියලා කියන්න වර්ගයක් එක කියන්නේ Gxක් සාධකයක් ඇ එක කියන්නේxක් සාධකයක් එ Gx සාධකයක් බැවින් ඇතරව සමානයි බින්දුව කියල එෙනවා අනිත් එක තමයි Gxක් කියන එක ලියන්න පුළුවන් එක් එකවතාවක්නක් දානකේ කියලා මේ විදියට ලියාන්ඩ පු ජ එක සමානයි බිදදුවයි කෙ එක විදිියකට ගඩ පුළුවන් ඒවාගේ මේක ඔන්නයිෆෝමැට් කර ලියන්න පුළුවන් කර තව දත්ය ගන්න මේක නම් ඉච්චර ලකු දවක් වෙන එකක් නෑ මේකරම් ගොඩාක් ලොකු දවක්වෙයි එකනෆක් කියන්නේ Gක්ලවාර්ග නිසාමතරින් ගනවා Fක් කියන්න එක්වින එක වර්ගය වතාවක් එක්ධාන කේගේ වර්ගය තොර මෙතර සංගුලඟ සමාන කරන්න පුළුවන් එක් කියන්නේ එක්ල හතර දාන දෙකයි එක් ගානය රිනර්ග රිීන දොළහයික් ථාන බ සමානයි එක්ර්ග රිීන දෙකයි එක් ථාන එක වතාවක් එක්වාර්ග දාන දෙකයික් ථාන කේවර්ග මෙතර ඉගෙනවා देस धन एक स्वर्ग दान देखाई के एक्स दन के वार එක් අතර සංගුණක සමාන කරාම එ අතර සංගුල සමාන කරා දෙය නැක සමාන එකයි එක් ගනය සංගුණක සමාන කරාම දෙකයිඒ සමානයි මෙතනක් ගණය පද දෙකක් තියෙනවා දෙකයි කේ රීන දෙක කියලන දෙකක් හැපොනාම ඒ සමානයි කේරින එක එක්වර්ගේ සංගුුණක සමාන කරාම රි ඒ සමානයි එක්වර්ග පදහරි කේවර්ග ්‍රීන හතරයි කේ ධනයක දොට මෙතරින් හනවා රිනම් වැඩි කරාම ඒ සමානයි ඇතම එක රිනය කියලාක සමානයි කේවර්ගරින හතරයි කේ ධන එක මේ දෙක එකතු කර හමේ නෝ මේකර කැපිල ගිල්ලා එක දන දෙකෙන් බින්දුව සමානයි කේරින එක දන කේවර්ගරින හතරයි කේ ධන එක එකට එක කැපිල යනවා තවට බින්දුව සමානයි කේවර්ගරින තුනයි කේේ සමානයි බින්දුව හෝ කේ සමානයි තුනයි කියලා උත්තර දෙකක් ෙනවා කේට එෙතරින් අපි තියාගම් අමතර දැන්වාකිදියට කේ සමානයි බිදුව හෝ කේවලට මේකක් කනෝ එතකොට ඊළගේ එක්ල සංගුඩා සමානක කරම් මේ හැමමාගේයක්ම මෙතන් හරිගියොත් කේවලට උත්තර දෙදක් තියෙනවා මේ හැම අගයක්ම හරිියන් එපැ එක්සල සංගුඩක සමාන කරොත්තේ නො රින දොලා සමානයි මෙත එක්සලාගේ මේක අනිත් එක්සල සංගෝනකෑ ්‍රීන දෙකයි ක එසල පද කැපිල යනු වෙන්න බෑ මෙතල් බල පොරි වැරදිලා ඇති රීන දොහයි එ මෙත දෙකයික්ට දෙකයික් කැපිල යනවා කේ වර්ගතියනවා ද දෙකයික් දන කීවර්ගත් බෑනවර්ග දෙකයි කවර්ගෙක් කියලඉන්න මෙතර වැරදිීල දෙකයි කවර්ගක් එකන වැරදිනාකම මේක හරි අතරයිවර්ග දන දෙකයිේවාර්ගෙක්ත දෙකයි කේ ධන දෙකයි කේවර්ග දනේවර් නියත පදනම එක්සල සංගුණ කන මේකයි මේකයි එතර මෙතරින් යන රින දොලා දෙකෙන් බැදවාම රිහය සමානයි රිනේ දන කේවර්ග එක්කො මේ පැතර ගා වෙනවා කේවර්ග රිනකේ රිනහය සමානයි බින්දුවයිැනේ රින තුනයි කේ දන දෙකයි සමානයි බින්දුවයි කැනකේ සමානයි තුන හෝ කේ සමානයි රින දෙකයි මේ දෙකටම පොදු කේ සමානයි තුළන මෙතනත්ගේේ සමානයි තුනා තිනවා කේ සමානයි තුරයිද හැමකේම කේවලාගේ එකම වෙන්න ඕ මේ මොනාගේ ගත්තා දො මෙතර පිළිගාන්ඩ පුළුවන් මේකමං තුන් එනි සමීකරන්නේ කියල ලියනවා මෙතරින් ආපු මේ ප්‍රකාශනය හතරවෙෙන එක කියලලිය නො තුන්නනුයි හතරනුවි වෙන්න පුළුව තුන්න හාහතරයෙන් එන්න පුුවන් කේ සමානයි තුුණන්න විතරයි තොත් අපිට පිළිගන්න පුළුවන් එක උත්තරය අයි තියෙන කේවලාගේ තුනයි කියනෙක් ඉරස මට ඉඩ දි නිසා මම මෙතන නියත පදය සංගුණ සමාන කරනවා බී සමානයි කේවර්ග මේක පස්සන ප්‍රකාශනය තො කේවර්ග කියන්නේ බී සමානයි නමයයි පලවෙනි එකෙන් එෙනවා කේවලාගේ තුනක් වුණ නිසා ඒ සමානයි දෙකයි කියලාබ සමානයි නම්යයි ඒ සමානයි දෙකයි එතොට එෆෙක්ස් කියන එක අපිට අහන්නේ ගානේ සියලුම වලාගේ සොයාන්න කියලානන් Gxක් සොයා Gxක් කියනෙ එකත් ගන්න පුලා මම ලක්ුණ දීලින්න මුලිම මේකේ මෙන්න මේ ප්‍රකාශනය මේකේ වර්ග එෆෙක්ස් කියන්නේ මෙන්න මේකේ වර්ගය කියල ලියනවට ලකුළු පහත් දීල තියෙනවා ඒක මෙතන ගත්ත මෙන්න මේ ප්‍රකාශනය වර්ගය කියල ඉවත් කවක්තෑ එක්රිී න එකේ වාර්ග එක්ස්ථානකේ කියල කියන්න ඇතුව අරක ලවුවත්ක මක් නෑ කොහොමුණත් එකයි එකොට මෙතරදී මෙන්න මේ සංගුඩක සමාන කරන ඉස්ටෙප් හතර මේ පේලියට පහයි මේ පේලියට එක සුළු කිරීමමු නැ මේ පේලියට පහයි මේ පේලිය මෙත වෙතල තිෙන මෙන්න මේ නම් මේක නෑන මේ එක වෙනස් එක සුළු කිරීමතර මෙන්න මේකට පහයි සංගුණක සමාන කරන එක කොේ හරි කල්ලා තියෙනවා මේ ගාන මෙතනම හතන්ඩ ඔන්න ඔයා Fක් සමානයි එක්වර්ගධන PXක් තන කිව්ගේ වර්ගය කියල ලියලා සංගුණක සමාන කරගෙන ගියත් මේ ලකුණු විස්ස තියනවා මේ විදිහටම හතන්ඩ ඔන්න තේරුන් ගන්න දොඩ ඉවිදිර සංගුණක සමාන කරගෙන ගියත් විසි පහක් කියලෙක තියනවා එත රොයාට එතනත් සමීකරන හතරක්කෙයි ඒ සමීකරන්න හතරත් මම කියන්න මේක ලියාගෙන ගිය ොත් සමී කරන හතරෙන්නේ දෙකයි ඒ සමානයි දෙකයි පී කියල සමීකරණයක් එෙනවා රිීණ ඒ සමානයි පීවර්ග දන්න දෙකයි කිව් කියල සමීකරණයක් එෙනවා ඊට අමතරව රිණ දොලා සමානයි දෙකයි පී කිව් කියල සමීකරණයක් එෙනවා බී සමානයි කිව්වාර්ග කියල සමීකරණයක් එෙනවා මේ විදිර ගාන හතාගරියෝත් යි සමීරන හතරට ලුණු විශක් තියනවා ඒ වගේම කියන්නේ එක්රිඩේ සාධකයක් නිසා මෙතන සමීකරනෙන් එ පීධන ධන එක සමානයි බින්දුව පීධන කිව් කියන්නේ රිනය එකයි එකට ලක්ුණු පහක් දීල තියෙන දැ මෙතන්දි විදියට නම් එන්න මේ ප්‍රකාශනය ගන්නවට එක්්‍රනකේ වතාව කක්ස් තනකේ කියල Gxක් කියන එක මේක කියල ගන්නවට ලකුණු පහක් අමතරව දෙට ඇයි මෙතරත් මේ වි දිට ගාන හදරවනම් මෙතැන්ට විස්සයි මේ පේලියට පහයි විසි පහයි මේ සමීකනයට පහයි තිහායි කියේ නවා ඒක නිසා තමයි එක ඩාන්ුරූපව දැන්හොතන මම බෝඩ්ඩ එකගේ හදපුඒවට ලකුණු තිහක් දීලතිය නවා මෙතැන්ටයට මේ සුළු කිරීම ඊට පස්සේ තර්ක කරනවට මෙන්න මේ අගේ අන් දෙක ගන්නවට මෙතන ලපුුණු පහයි මම හදපු විදියට මෙතනගේ අන්ගක ගන්නවට ලකුණු පහයි ලකුණු දහයක් දීලා තියෙනවා ඒ වගේම ඒකට අනුරූපව කේවලාගේ තුනයි කියලා නිශ්ෂීතවම හොයාගන්නවට කේවලාගේ තුනයි කියල නිශ්ිතම හොයා ගන්නවට අමතරව දහයක් දී ති. කවලාගේ තුනයි කිය හොයා තර්කකට දහයයි කේවලාගේ තුනයි කියනවට දහයයි ලකුණු විශ්සක් දීල තියෙනු. ඊට පස්සේ මෙන්න මේ ඒවලාගේ නමයයි ඒ ඒවලාගන මේ බීවලාගේ නමේයයි ඒවලාගේ දෙකයි කියනවට තව අමතරව ලකුණු දහයක් තිීල තියෙනු එදෝට ඒ නම්ේ ඒ දෙකයි බීනමයයි කෙලෝකොලු අරගෙන තියෙනවන එතැන්ට එනකොට ලකුණු හැටක් තියෙනවා පහදාය විශ්සතිහ අතලිය අතරිස්්පා පණ මනස්පා හැටපායි දෙකෙනක් තිය ටක්ට පහ ැලතිෙන හැටක් කෝමාර තියෙන් නොන ඒවලා දෙක්කයි බීවලාගේ නමය අයි කියනවට පොට ඒ වලාගේ දෙකයි බීවලාගේ නම්මයයි කියනවාට ලකුණු හැටක් තියෙනවා එතො එෆෙක්ස් කියන එක මට ලියාගන්න පුළවා Gxක් කියලා මපකාමු කේවලාගේ තුනයි මම් බෞද්ඩ එක මක් කනවා බෞ්ඩ විකාරයක් වෙලා තියෙන් අතරම දැම් මෙතරින් අපිට උත්තරේ කේවලාගේ තුනක් කියලාවේ සමානයි තුනයි ඒ සමානයි දෙකයි බී සමානයි නමයිජXක් කියන්නේ ඇත්තට මේක්්‍ර එකවතාවක් එක්්‍රින තුන මෙතන් තෙනනකො ඔක්කොමලක්කුණු හැට පායි ැටයි මෙතැන්ට එවැඩකොට ඔක්කොම ලකුණු හැටක් තියන ඉඩවස්සේ මේක ලියනවට ලකුණු පහක් තියෙනවා එෆෙක්ස් කියන්නේ එක්රිනය එකේ වර්ගය එක්න තුනේ වර්ගය එක් සමානයි බිඳුව සමීකරණය මූල කියලගත්තාම එක් සමානක එක් සමානයි එක එක් සමානයි තුන එක් සමානයි තුන කේවලගේ දන තුුණාවෙනේ දන්න මෙතැන්ට ලකුණු පහක්තිීල තියෙනවා මේකට පහයි මේකට පායි ලකුණු පාලවා කොටස ලකුණු හැත්ත පහක් තිීල තියෙනවා මේකේ තොර සියලුම තාත්්‍රික මූලගේස්වන්න මූල හතරක් තියෙනවා එක් සමාන එක් සමානය එක එක් සමාන එක එක් සමානය තුනක් සමා එක් සමානයි රරිනතුන එක් සමාණයයි රන්න තුන කියලා එම මූල හතරම ලියවෙන්ඩෝන ඒකර ලකුණු පහයි ඔන්න විදිට ලකුණු හැත්ත පහක් දීල තියෙනවා ඒ කොටසට සබ කොට සට මු කොට සිදෙන xක්වාර්ග ධන ධනී සමානයි බින්දුව සමී කරන හාවාර්ග ධන පxක් ධන කිව් සමානයි බිින්දුව සමී කරන දෙකටම හොදු මූල පවතිී නම් හොදු මූලයක් ගන කතා කරයි මේ සමීකරන දෙකටම වර්ග සමීකරන දෙක පොදු මූලයක් පවතී නම් මෙන්න මේ සම්බන්ධතාවේ සපුරාරණ බව පෙන්වන්න ඔනොම ටිකක් ලොකු ප්‍රකාශනයක් තියෙනවා කියල පෙන්වන්න කියලා කිය අපිඒ කොමද කරන්න කියලා වර්ගජ සමීකරණ දෙකකට පොදු මූලයක් පැවත්තුුණම එක මොකක්ද වෙන්නේ. පොදදු මූලේ සම්බන්ධ ගැටලු සුළු කරන්නේ කොහොමදකෙ අපි බලු. මෙතර දීල තියෙනවායි කොළ හෙබී කොටස මොකද්ද. වාර්ගධානඒධානබී සමානයි බින්දුව සමී කරණයක් තියෙනවා ඒවාගේ එක්වාර්ගධන පxක් තනකිව සමානයි බිද්ුව සමීකරණයක් මේ දෙකට පොදු මූලයක් පවතිනව නම් මංගන්නවා පොදු මූලය ල් නම් ඇල් කියයන්නේ මේ සමී කරනය අත් මූලයක් ඇල් මේ සමී කරනය අත් පූලයා ඇල් මේක මූලයක් නිසා මේක්ුවට ආදිිශකරම් එකක පුත්ත කරන්න ඕන වර්ගධාන ඒ ඇල්පධන බී සමානයි බින්ද.ඒවගේ මල්ප මේ සමීකරණ මූලයක් නිසා ඇල්ප මේ එක්සනුවට ආදේශ කරාම ඇල්පවර්ගධන පීඇපධන කිව් සමානයි බින්ද. සමහර ළමයිති පොදු මූලයක් කිව්වාට පස්ස මේ ඇල්ෆබීට මේක ඇල්පතීට කියරම් මූල එකතුව මුූලකගුණනිතේ ගන්න උත්සසා. එහෙම ගන්න අවශ්‍ය වෙන්නේ අර මූල පොදුමූලෑ සම්බන්ධ කරලා අනෙක් මූල දෙක මූලනවර්ග සමී කරනෙවාන්න කියලකිව අනික් මූල ඕනු නොත්තම ඒක ගන්න දැන් පොදු මූලේ විතරන්නට අප කතා කරන්නේ අනිත් මූල ගැන කතා කරන්න නැත්තා මේක ඇල්ප බීට මේක ඇල්ප තීට කියලාගන්න එක කිසිම තේරුමක් නෑ ඒනම් මේක පොදු මූල ඇල්පනං ඇල්ප මේකෙත් මූලයක් මේක මූලේ ඇල් මේක මූලයක් මේක රාදේශ්ච කරම මේ එක ්‍රෘත්්කරන්න ොනොක පල වෙඩි සමී මේක දාාලි කලා මේක ෘක්ත කරන්න ඕන දෙවනි සමීර මේකෙ මේ අඩු කරාම ඇල්පවර්ක කැපිලගේ ඉල්ල ඒරින පී වතාවක් කැල්පා බීරින කිව සමානයි බින්දුවයිල් සමානයි කිවරන බීබෙදීම ඒරින පී කියල එනවා ඒ අසමානයි පීටී සමානොත් මේ මේ එක දී ලතියන දත්යා දොර මේක තුංවෙන එක ඒ ආදේශ කරනු පැ පලවිනිියකට හෝ දෙවනිියකට පලවිනියකට ආදේශ කරමෙන්ෙනනවා ඇල්පකයන්නේ ඒරින බීබෙදීම ඒරින බ ඒරි බීරින කිවරන බීබෙදීම කිවරින බීබෙදීම ඒරින පීග වර්ගය දන කිව්වතවා කිවරින බීබෙදීම ඒරිනී ධනබී සමානයි බිදුව කිව් කියන එකයිමට ඒ කියන එකයි පැටලෙනවා මගේ අකුරු මටම පැටලෙනවා ඒරින පීගේ වර්ගයෙන් හැම්පදයම වැඩි කරාම කිවරන බීගවාර්ගය ධන උතරෙද්‍යා බලම් සුළු කරමු තරතියනෙ කිවරින බීග වර්ගයක් තියෙනවා ධන කිව්වතාවා මෙතරෙන්නේ කිවරනබී ඒරිනී ධනබීවතාව ඒරින පීග වර්ගය සමානයි කිවරිනබීග වර්ගය දන මෙතනින් ඒරින පී එකක් එළියට ගන්න ඒරින පී එකක් එළියට ගත්තාම කිව්වාර්ගරිනබී නඒග මෙතවන මෙතර තින ඒ මෙතනමංකිේ මටේ මගේ අකුරු වැට දවාක ඒ එතකොට මෙතර එන්නේ ඒගරින දනAB රිනි ABCABAB කැපිලයනව මෙතර කිවරින Bීග සම්පූර්ණ වර්ගය දන ඒරිනපී වතාවක් කිවරින BP. මේ හා පැත්තට ගියාම කිවරන බීග වර්ගය සමානයි ඒරින පීවතාවක් මේක රිනාගයක් එන නිසා මේක බීපීරිණ කිව් කියරලිය අන්නපුුව ඔන්න ප්‍රකාශනය පෙන්නන්න කියරතිෙන පයි සුළු කිරීම ඔගොලො කරන්්ඩෝර තට එකට ලකුුණ දීප විදිය බලමු මේ ප්‍රකාශණය ගන්නවට මේ සමීකරණ ගන්නවට පායි මේ සමීකරණය ගන්නවට පායි මේ උත්තරය ගන්නවට පාය. ලකුණු පාල වක්තීර තියනු. ඒ සුළු කරල මේ ස්තෙප් එකට ලක්කුණු පහයි. ආදේශ කනොට එක සුළු කල මේ ප්‍රකාශනය ගන්නවට ලකුණු දහයක් තියෙනු. විදියට ලක්කුණු තිහක් තියෙනවා ඔය සම්බද්ධතාවේ පෙන්නෙනවට එදොට ඔන්නයි සුළුකිරීම ට වඩා වෙනස් ක්‍රමයකට කරන්න පුළුවන් මේකටක ද්දිගයි එක සුළු කිරීම මෙතන ඇල්ප හොයාගත්තන්නේය පිළමයි මෙතන ඇල්ප හොයාගත්තට පස්සේ ඒ සමීකරන දෙකම් භාවිතා කරලා ඇල්ෆ වර්ගත් හොයාගඩ පුළුවන් අපිට ද මේ ඇල් හයාගත්ත මේ අඩු කරලානේ ම මේ ඇල්ායින් කල් ඇල්වර්ග හොයා ගන්න මේ පලවෙනි සමීකරණය පීගෙන් වැඩි කල් අඩු කරනවා දෙවැනි සමීකරන ඒගෙන් වැඩි කරල එන ප්‍රකාශනයට එතවට මේකනවා පී වතාවක් ඇල්වර්ගධන ඒඇධන රින ඒ වතාවක් ඇවර්ගධන Pධන Q මෙතර ඒගෙන් වැඩි කරාම Pා මෙතනAPට කැපිලයනවා පඇවර්ග ඇල් වර්ග ලියට ගත්තාම් පීරිණ ඒ දනීබ රින ඒව සමානයි බින්දුවායි ඇල් වර්ග කියන්නේ ඇල්වර්ග සමානයි ඒකිවරින පීබ බෙදීම පීරිණ ඒ විදිිය කර ගත්ත තැල්ප වර්ග සමානයි පීබරින ඒව් බෙදීම උඩයටයි දෙකම ඒ රින පී කියලෙන මේක දෙවැනි සමීකරන මේක වර්ග කල්ල මේකට ආදේශ කරම් මෙතරින් එනවා කිවරින බීග වාර්ගය බෙදීම ඒරින්න පීග වර්ගය සමානයි පබරින ඒව බෙදීම එක ඒරිනපී එකක් කැපිලගිල්ල කිවරින බීග වර්ගය සමානයි ඒරින පී වතාවක් පී රිනකිව් කියලනු ඔන්න විදියට සුළු කිරීමේ නවා මේක සුළු කරනවට වෙතට පාලවයි මේක සුදු කරනවට මෙතර පාලවයි මේ උත්තරට යනකොට ලකුණු පාලවාක් කොමට ලකුණු තිහත් තියෙනව ඒ කොටසට එදොර මේක පොදුමූලයක් තියෙනවා නම් මෙතන්දි අපි ඉගන ගත්තු දේ තමයි පොදමූලයක් තියෙනවන ඒ සම්බන්ධතාවය පටාවකට යම් කිසි රටාවකට යනවා පොදමු මේ සමී කරනකට පොදුබූලයයක් තියනෙන නම් පොදුමූලය ආවා කිවරන බීග සම්පූර්ණ වර්ග සමානයි බීපීරින ඒ වතාවක් ඒරින පී කිය ඔන්නයි සම්බන්ධතයි ඔන්නයි විදිහයට පිටාව එදොට අපි පෙන්නන්්ඩෝනවා ට පස්ස තියෙනවා මෙන්න මෙම සමී කරන එක්ර්ග ධන bx ධන ඒ සමානයි බින්දුව සමී කරණයටයි එර්ග දන qxක් ධන පී සමානයි බිදුව සමී කරනයටයි ඒ දෙකටත් පොදු මූලයක් තියෙනවල් මේ සමී කරන දෙකටත් පොදු මූලයක් තියෙනවල් එතකොට මේක ගාන රටාවක් තියෙන්ටෝන මේ සමීකරණේ ඒ වෙනුවට බී ඇවිල්ලාඒ මාාරු වෙලා මෙතන ඒ වෙනුවට බීඇවිල්ලා බීවෙනුවට ල් මෙතන සමීකරණ පීවෙනුවට කිව් ඇවිල්ලා කිවවෙනුවට පීයවිල්ලා එනම් මෙත උත්තර ඇත්ABීකිව මාරුෙන්ඩෝන මෙතනෝනතවට පීරින ඒගේ සම්පූර්ණ වර්ගය සමානයි ඒව වතාවක් මේ බීරිනවෙන් මේක පලවෙඩි සමී කරණි කියලගත් තොත් මේක දෙවිනි සමිකර පොදු මුූලේ අපපහ ගන හතා ොන්න එකට අනුරූප සුළු කිරීමක් කරන්න ඇති එර සමී කරන දෙක බෙදුවති දෙකෙන් බෙදුවොත් මෙත එෙනවා කිවරින බීග වර්ගය බෙදීම පිරිනේග පිරිණේග වර්ගය සමානයි බපීරින ඒකිව වත්තාවක් ඒරිනී ඉරයට මෙතනත් එන්න ඒ කිවරන බපී කියන්නේ වතාවක් ීරින වාරක් ඒරිනරින බරින ඇතට මෙතර මේ ප්‍රකාශනයට මේ ප්‍රකාශනය කැපිලෑන රිනලක්කුමක් විතරයි තියෙන්නේ මෙතර ගනවා වරන බීග වර්ගයකිවරින බීග වර්ගය යන බීරින කිව්ග වර්ගයන බීරිනකවග වර්ගය වතාවක් මේ බීරිණ කිවගෙල්ලියන් ප්‍රහ රස්කුණ කල්ලා ඒරින පීවතාවක් මේ පිරිණේගය වර්ගය කියන්නේ අරින ලකුණගොත්තියනවා රික්නාකුණ වතාවක් එදට මෙතැරන රිනවතාවක් ඒරින පී පිරිනේගර් පිරිණේග වර්ගය මෙතර බීරිනැකව් ගනය සමානයි රිනගත්තාම පීරිණයගේ මේ බීරිනැකවගේ වාර්ගය පීරින සංකල්ලේගේ ගනය කියලා මේක පීරිණය වෙලා මේකේනවා තකොට මෙතන බීරිනැකව් සමානයි පීරින ඒ කියල ලියන්න පුළුවන් මේ මේ පැතර ගත්තාම බීධන ඒ සමානයි පීධනකිව්ෙනබීධන සමානයි පීධනකිවෙන බීධන කියන එක පීධනකිව්ට සමාරනාාම නැත්ත මේ මේ දෙවැනි සමීකරඩ මේ තුන්ගෙන එක කියගම් මේක හතර මේක පහ ඔයි විදිර සුළු කිරීමක්ෙන සුළු කිරීම සම්බන්ධනාම මෙතන දී බීරින කිව සමානයි පීරිණය වෙනවන එලට මෙතර පලවෙනි සමීකරණයට මෙතරින් ආදේශකරවත් මේක ලාදේශකරොත් පලවෙනි සමීකරණයට මෙතරින්ගෙනවා කිවරීන බීග වර්ගය පලවිනි එක සමානයි පීරින කිව්වතාවක් රිනපී වෙන්ුවට දාණන්ඩ පුළුවන් රිනේක කියලත් පෙන්න්නන්නවාන එතකොට ඒ දනබී මෙතර තිබුණේ මොකක්ද ඒරින පී කිවරින බීවෙන් වඩ දාන්න පුරුවන් පීරිනේ පීරිණයගේ වර්ගය සමානයිී පීරිනේ කිව් අතාව ඒරින පී පිරිනයගේ මෙතර ගත්තා මේක ගත්තා මෙතර රින එකයි ඒරින පී සමානයි රි කියල ඔන්න ඉදර සුළු කිරීමක් එෙන හැබයි තරන්න රික පෙන්න්න බෑතකොඩ ගොඩක් කල්පනා කළබ අණ්ඩෝන මොකද කරන්න ඩෝන කියලා හරිමත ඇල්ප වල්ට ගණ්ඩෝන ප්‍රකාශන ඇල් කියන එක නෑන ල් ඇලතිර ප්‍රකාශණය කොමදගණ්ඩි ඇල්ෆා අපිට ඇවිල්ල තියෙන්නේ ඇල්ප සමන මක බෝඩ් එක නෑ මක්කලතියන හිඳමට එක හිතෙන ඇල්ප සමාන අපිට ඇවිලතියට කිවරින බීබෙදීම ඒරින පීවගේ ප්‍රකාශනයක් එතකොට මෙතර බීරින කිවරින බීකිව්වත් බීරින කිව් එතකොට පීරිණේ මේක සමාන ඇත්තටම කිවරන බීබෙදීම රි ඇල්ෝලාගේ එකයි ඇල් එකවුනාාම් මොකද වෙන්නේ ඒ ධැන බී පළවෙනි සමීකන අපිට ආපු මුල්ම එක ඇල්වාර්ගදාන ඒ ඇල්ප ධන බී සමානයි බිින්දුව ඇල්ප කියනෙ එකවුනම් ඒ ධන බීධන එක සමානයි බිද්ුවයිකැන ඒ ධන බී සමානයි රින එකයි අන්න එතකොට එක සමානයි පීධනකිව් කියල නවා ඔනේ ප්‍රකාශනයක් අපිට එනවා එතකොට දැන්යි සුළු කිරීමට ලකුණු හැත්ත පහක් දීල තියෙනවා මෙතන අපි මුල දිදුන්න ලකුණු තිහක්දැන් අපිට ලකුණු හතලියයක්තෙන් ඩෝන මෙින මේ ප්‍රකාශනය මෙ මේ සුළු කිරීීම අමේටික මකන්න උගොලට පැදිලි නැති රිනිසා ත අප ලියයන්න බෞද්ය මකලිවල් මෙතන්ට වෙන ගොට මෙන්න මේ ප්‍රකාශනය පෙන්නනවට ලකුණු තිහා දීල තියෙන ඊට වස්සේ එකට අනුරූප ඉහතාකාරයට මෙන්න මේ ප්‍රකාශනය ලියනවට ලකුණු දහයක් දීල තියෙන හතලිහායි ඊටබස්ස මෙන්න මේ ප්‍රකාශනය මේක සුළු කරනවට ලකුණු දහය එ පාණහායි මේක ගන්නවට ලකුණු දාය හැටයි මේ ටිනමික අවශ්‍ය වෙන්නේ ඊට පස්ස මෙතල සමීකරණයක් අපිට තිබුණානි මොකක්ද ඇල්ප කියන්නේ ඇල් කියලා ඇවිල්ල තියෙනවා කිවරින බීබෙදීම ඒරින පී කියන එක එකගේ ඇල්පෝලාගේ එක්තයි කියල ගන්නවට තවලකුණු දහයයක් දීල එකන නිසා පවාර්ගධන ඒල් පදාන බී සමානයි බින්දුව ඒ ධැන බී සමාන එක කියනවට ලකුණු පහක්තිී ලතිය මේකට ලකුණු දහයයි මේකට ලකුණු පායි තියයි හතලියයි පණයි හැටයි හැත්තැවැෑ හැත්තපායි ඒකොටසට ලකුණු හැත්ත පාක්දී ලතිය නෝක දමයි කොලොස්ේ නි ගානය උත්තරේ